අයිබෝන් අන්‍යොන් හසයෝ මේ තිස්වනි පාඩම පළමු පාඩම එකකේ අවසාන පාඩම මේ පාඩමේ මාතෘකාව තමයි කොගියේසෝ තක්කොන්දොර බෙල්සුයිසෝයෝ කොගියේසෝ කියලා කියන්නේ එහෙ ඉඳලා තක්කොන්දොර තයිකොන්ඩෝ ක්‍රීඩාව බෙල්සුයිසෝයෝ ඉගෙන ගන්නට පුළුවන්ද කියන එක තමයි මාතෘකාව හොඳයි අපි මේ සංවාදය බලලිමු මේ සංවාදය ඇති වෙන්නේ ලීහාන් සහ චික්කොන් කියලා කියන්නේ සහායිකාවක් අතර ඇති වෙන සංවාදයක් හොඳයි අපි මේ සංවාදය බලමු යොපොසෙයෝ කොගි වේපුගින් ලොක් චිවොන් සෙන්තෝ ජියෝ නේ මොසල් තොහතරිල් කායෝ තයිකොන්ඩෝර පෙව්ගොසිපන්දේ Kogieso taekwondo sobe terelsu isoyo. Ne, irio ire taekwondo sobi isoyo. Taekwondo re chonhyo halso opnende kwenchanal kayo. Karamyo, irio ire sentoe osyoso sandamal pata poseyo. Ne, algesamnida, kamsahamnida. අපි දැන් මේ පාඩම සිංහලෙන් බලලෙමු සිංහල තේරුමත් එක්ක යොපොසයෝ කියලා කියන්නේ හෙලෝ කියන එක දැන් කෝල් එකක් answer කරාම අපි හෙලෝ කියනවා වගේ කොරියානු පුද්ගලයන් ෆෝන් එකක් answer කරාම කියන්නේ යොපොසයෝ කියලා. ඉතින් එතකොට මේ යොපොසයෝ කියලා කියන්නේ හෙලෝ කියන එකේ අර්ථය. යොපොසයෝ හෙලෝ කොගි වේකුගින් ලොක් චිවොන් සෙන්තෝ ජියෝ उतने विदेशिक विदेशिक अनुसार क्रीडा उगाने मध्यस्थान वेपुगिनो जीवन सेंतो जियो के लिए जियो के लिए सेंतो जियो सेंटर सेंटर विनवाद निवेदी एम नीने का अर्थ वेपुगिन लोक जीवन सेंतो जियो आतन उतने कथागर को विदेशी दिशा कोरिया क्रीडा उगन मध्यस्थान एक निवेदी की अर्थ मे जियो कीनकोटेगी लोक जीवन से जियो उतन विदेशी दिशा कोरियन क्रीडा मध्यस्थान कीनक बलमो ने मोसल तुहा थरील खायो ने औ मोसल तोहा मोन उदाद तरील खायो अवश्य वे ने मोसल के मोन तोहा के उदव तरील खायो के अवश्य मोसल तोहा तरील खायो मोन उदाद अवश्य ताइक्वांडोर पेगोसिपंदे कोगियेसो ताइक्वांडो सूब तरल सुइसोयो ताइक्वांडोर ताइक्वांडो ක්‍රීඩාව පෙව්ගෝ සිපන්දේ ඉගෙන ගන්නට කැමති නිසා ඉගෙන ගැනීමට අවශ්‍ය නිසා සිපෝයෝ කියන්නේ කරන්නට කැමති කරන්නට අවශ්‍යයි. ඉතින් මෙතන පෙව්ගෝ කියන්නේ ඉගෙන ගන්න එක සිපන්දේ කියන්නේ කැමති නිසා පෙව්ගෝ සිපන්දේ කැමති කොගියේසෝ ඔතන ඉඳලා තයිකොන්ඩෝ තයිකොන්ඩෝ ක්‍රීඩාව සෝබල් තරල්සු ඉස්සෝයෝ සෝබ් කියන්නේ පාඩම් වලට තරල්සු ඉස්සෝයෝ තරල් කියන්නේ අසනවා සුයිස්සෝයෝ අහන්න පුළුවන්ද තරල්සු ඉස්සෝයෝ පුළුවන්ද සුයිස්සෝයෝ කල්සු ඉස් මෙතන සුයිස්සෝයෝ කියන එක කරන්න පුළුවන්ද කියන එක තරල් කියන්නේ මෙතන ක්‍රියාපදයක් මේ සුයිස්සෝයෝ කියන එකට එකතු වුනහම ඒ ක්‍රියාපදය කරන්න පුළුවන්ද කියන අර්ථය තමයි ඉන්නේ තරල් සුයිස්සෝයෝ අහන්න පුළුවන්ද එතකොට දැන් අපි හිතමු කදා කියන පදේ අරන් කල්සුයිස්සෝයෝ කියලා කිව්වොත් යන්න පුළුවන්ද කියන අර්ථය. ඉතින් මෙතනදී සෝබල් තරල්සුයිස්සෝයෝ කියලා කිව්වොත් පාඩම් අහන්න පුළුවන්ද කියන එක තමයි මෙතනදී අහන්නේ. ඉතින් ඊළඟ එක නේ ඉරියෝ ඉරේ තයිකොන්ඩෝ සෝබල් ඉස්සෝයෝ සෝබි ඉස්සෝයෝ සමාවෙන්න මෙතන සෝබි ඉස්සෝයෝ නේ ඉරියෝ ඉරේ තයිකොන්ඩෝ සෝබි ඉස්සෝයෝ නේ ඔව් ඉරියෝ ඉරේ ඉරිදා දිනේදී
තයිකොන්ඩෝ සුවබි තයිකොන්ඩෝ පාඩම් ඉස්සෝයෝ තියෙනවා. තයිකොන්ඩෝර චොන්හෝ හල්සු ඔබනන්දේ ක්වෙන්චනල් කයෝ තයිකොන්ඩෝ ක්‍රීඩාව චොන්හෝ හල්සු ඔබනන්දේ. මෙතන චොන්හෝ කියලා කියන්නේ ආධුනිකයෙක්. ආධුනික විදිහට හල්සු ඔබනන්දේ කරලා නැති නිසා, ඒ කියන්නේ තයිකොන්ඩෝ ක්‍රීඩාවට ආධුනිකයෙක් නිසා චොන්හෝ හල්සු ඔබනන්දේ මූලික පාඩම් මතයා කරලා නැති හින්දා ක්වෙන්චනල් කයෝ අවුලක් නැති වෙයිද කියලා තමයි අහන්නේ. කමක් නැද්ද ක්වෙන්චනල් කයෝ? තයිකොන්ඩෝ රෝල් චොන්හෝ හල්සු ඔබනන්දේ ක්වෙන්චනල් කයෝ මීට කලින් තයිකොන්ඩෝ ක්‍රීඩාව කරලා නැති නිසා අවුලක් නැති වෙයිද කියන එක තමයි අහන්නේ. කරම්යෝ, එහෙමයි. ඉරියෝයිරේ සෙන්තෝයේ ඔසෝසෝ සඳමල් පත්තා පොසයෝ. කරමයෝ, එහෙමයි. ඉරියෝයිරේ ඉරිදට සෙන්තෝයේ ඔසෝසෝ සෙන්ටර් එකට ඇවිල්ලා සඳමල් පත්තා පොසයෝ. පාඩම් ලබාගෙන බලන්න. සඳමල් කියන්නේ තොරතුරු. පාඩම් පිළිබඳව තොරතුරු පත්තා පොසයෝ, ඒ තොරතුරු ලබාගෙන බලන්න කියලා තමයි කියන්නේ. වැඩි විස්තර ලබා ගන්න මේ සෙන්ටර් එකට ඇවිල්ලා සඳමල් උපදේශ තන් තොරතුරු පත්තා පොසයෝ ලබාගෙන බලන්න. නේ අල්ගෙස් සම්නිදා ඔව් තේරුණා කම්ස හම්නිදා ස්තුති. හොඳයි, අපි දෙවනි සංවාදයට යමු. මම හිතනවා මේක වලට පැහැදිලි වෙන්නද කියලා. ඉතින් මේ පාඩම් මේ ගැටලු මොනවද තියෙනවා මේ පාඩම අවසානයේදී කමෙන්ට් එකක් දාලා ඒක අපිට ඉදිරිපත් කරන්න. හොඳයි, අපි දෙවෙනි සංවාදයට යමු. දෙවෙනි සංවාදය, මේ සංවාදය ඇති වෙන්නේ ලීහාන් සහ චික්කොන් කියලා කියන්නේ සහායිකාවක් අතර. අපි දැන් මේ සංවාදය බලලෙමු. චොගියෝ තක්කොන්ඩෝ සෝබල් තත්කොසිපන්දේ තක්කොන්ඩෝ සෝබල් සින්චොන් හරිමේ නොතොකේ හේයාතුයෝ චෝයේ සෙන්ටෝනන් චෝමිසයෝ නේ චෝමියයෝ. කරමියොන් මොන්ජෝ ඉයොන්ජා කාතරල් මන්දරෝ තරිල්කයෝ කහුවේ සන්දමල් පත්කෝ තක්කොන්දු ප්‍යෝයුගල් සිංජොන් හසිමියොන් තුයෝ වේකුගින් තැන්ලුක් ජංගල් කචිගෝ ඔසයෝ සොයෝ නේ යොගි ඉස්සොයෝ. හොඳයි, අපි මේ සංවාදය සිංහල තේරුමත් එක බලලෙමු. චොගියෝ, චොගියෝ කියලා කියන්නේ අපි ඉංග්‍රීෂ වලින් කියනවනම් එක්ස්කියුස් මී කියන එක. මට සුට්ට සමා වෙන්න, මට පොඩ්ඩක් කතා කරන්න, ඔය අවස්ථාවක් ඉල්ල ගන්න අවස්ථාව පොඩ්ඩක් ඉන්න. ඒ වගේ තමයි චොගියෝ කියලා කියන්නේ. චොගියෝ, චොගියෝ. හොඳයි, එතකොට තයිකොන්ඩෝ සූබල් තත්කෝ සිපන්දේ තයිකොන්ඩෝ සූබල් සින්ජොන් හරිමිය නොතොකේ හේ අතුයෝ තයිකොන්ඩෝ ක්‍රීඩාවට සූබල් තත්කෝ තයිකොන්ඩෝ ක්‍රීඩාවේ සූබල් කියන්නේ පාඩම් තත්කෝ සිපන්දේ අහන්න කැමති නිසා තයිකොන්ඩෝ සූබල් සින්ජොන් හරිමිය නොතොකේ හේ අතුයෝ තයිකොන්ඩෝ සෝබල් පාඩම් වලට සින්ජොන් හරියොමයොන් අයදුම් කරනවා නම් ඔතොකේ හේයාත්වයෝ කොහොමද කළ යුත්තේ? ඔතොකේ හේයාත්වයෝ කොහොමද කළ යුත්තේ? මෙයා කියන්නේ තයිකොන්ඩෝ පාඩම් අහන්න කැමති ඒ පාඩම් වලට අයදුම් කරන්නේ කොහොමද කියලා තමයි මේකද අහන්නේ. චොගියෝ තයිකොන්ඩෝ සූබල් තත්කෝ සිපන්දේ තයිකොන්ඩෝ සූබල් සින්ජොන් හරියම වෙන තොකේ හේයාතුයෝ චොගියෝ එක්ස්කියුස් මී තයිකොන්ඩෝ සූබල් තත්කෝ සිපන්දේ තයිකොන්ඩෝ පාඩම් අහන්න කැමති නිසා, අහන්න අවශ්‍ය නිසා තයිකොන්ඩෝ සූබල් සින්ජොන් හරියම වෙන තොකේ හේයාතුයෝ තයිකොන්ඩෝ සූබල් තයිකොන්ඩෝ පාඩම් වලට අයදුම් කරන්නේ කොහොමද? චෝයේ සෙන්තෝනන් චෝ මිසයෝ. චෝ කියලා කියන්නේ ඔබ. ඔබගේ සෙන්තෝනන් චෝ මිසයෝ මේ සෙන්ටර් එකට එන්න පළවෙනි වතාවද කියලා තමයි අහන්නේ. චෝයේ සෙන්තෝනන් චෝ මිසයෝ
පළමු අවස්ථාව වෙනවද චෝමිසයෝ කියලා කියන්නේ පළමු අවස්ථාව වෙනවද කියලා ගෞරවාර්ථයෙන් අහන එක. නේ චෝමිසයෝ ඔව් පළමු අවස්ථාව වෙනවා. කරමියොන් මොන්ජෝ ඊයොන්ජා කාතරල් මන්දරෝ තරිල් කියෝ. කරමියොන් එහෙමනම් මොන්ජෝ මුලින්ම ඊයොන්ජා කාතරල් membership card එක මන්දර තොරිල් කයෝ හදලා දෙන්නම්. කහුවේ ඊට පස්සේ සඳමල් පද්ගෝ තැක්කොන්දෝ කියෝයුගල් සින්ජොන් හසිමියොන් තේයෝ. කහුවේ කියන්නේ ඊට පස්සේ සඳමල් පද්ගෝ සඳම් කියලා කියන්නේ තොරතුරු පද්ගෝ ලබාගෙන තැක්කොන්දෝ කියෝයුගල් තැක්කොන්දෝ පාඩම් වලට සින්ජොන් හසිමියොන් තේයෝ අයදුම් කළ යුතු වෙනවා. වේකුගින් තන්ලොක් ජංගල් කචිකෝ ඔසෝසෝයෝ. වේකුගින් තන්ලොක් ජංගල් කියලා කියන්නේ විදේශිකයන් ලියාපදිංචි කිරීම කාඩ් පතක් නැත්නම් ලේඛනයක්. විදේශිකයන් ලියාපදිංචි කිරීමේ ලේඛනයක්. කචිකෝ ඔසෝසෝයෝ කචිකෝ කියලා කියන්නේ රැගෙන යනවා කියන. කචිකෝ ඔසෝසෝයෝ අරගෙන ආවද වේකුගින් තන්ලොක් ජංගල් කචිකෝ ඔසෝසෝයෝ විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාඩ් පත රැගෙන ආවද? නේ යෝගී සොයෝ. ඔව් මෙතන තියෙනවා. හොඳයි මේ පාඩම මේ සංවාදයේ ඔයාලට ඉතා හොඳින් පැහැදිලි වෙන්නේ. අපි දැන් වචන ටිකට සවන් දෙමු. ඊට පස්සේ අභ්‍යාස වලට යමු. 30 වෙනි පාඩමේ වචන හංගුගෝ ක්‍යෝයුක් හංගුගෝ ක්‍යෝයුක් හංගුගෝ ක්‍යෝයුක් කොරියානු පාඩමක්. කොම්පියුතෝ ක්‍යෝයුක් කොම්පියුතෝ ක්‍යෝයුක් කොම්පියුතෝ ක්‍යෝයුක් පරිගණක පාඩමක්. තැක්වොන්ඩෝ ක්‍යෝයුක් තැක්වොන්ඩෝ ක්‍යෝයුක් taekwondo kyoyuk taekwondo padamak. popliul kyoyuk popliul kyoyuk popliul kyoyuk niti padamak. anjong kyoyuk anjong kyoyuk අන්ජොන් කියෝයුක් ආරක්ෂක පාඩමක්. කුකක් කියෝයුක් කුකක් කියෝයුක් කුකක් කියෝයුක් සම්ප්‍රදායික කොරියානු සංගීත පාඩමක්. කම්යුන් කියෝයුක් කම්යුන් කියෝයුක් කම්යුන් කියෝයුක් මුදල් පාඩමක්. යොන්යන් කියෝයුක් යොන්යන් කියෝයුක් යොන්යන් කියෝයුක් පෝෂණ පාඩමක්. පෝෂණ ඉගැන්වීමක්. යම්පන් චින්ලියෝ යම්පන් චින්ලියෝ යම්පන් චින්ලියෝ බටහිර ප්‍රතිකාර. හන්පන් චින්ලෝ හන්පන් චින්ලෝ හන්පන් චින්ලෝ චීන ප්‍රතිකාර නැතිනම් පෙරදිග වෛද්‍ය ප්‍රතිකාර. යේයක් හදා යේයක් හදා යේයක් හදා අවස්ථාවක් වෙන්කර ගන්නවා. එපොයිමන්ට් එකක්. සඳමල් පත්තා සඳමල් පත්තා සඳමල් පත්තා උපදෙස් ලබා ගන්නවා. කියෝයුග සින්ජොන් හදා කියෝයුග සින්ජොන් හදා කියෝයුග සින්ජොන් හදා පාඨමාලාවකට අයදුම් කරනවා. කියෝයුග පත්තා ක්‍යෝයුගල් පත්තා ක්‍යෝයුගල් පත්තා පාඩමක් ලබා ගන්නවා.
यौंग हदा भावित करनो हिंसाए चम्योहदा हिंसाए चम्योहदा उत्सव एकट सहभागी वेनवा मुन्हा चेहुमल हदा सांस्कृतिक अध्यक्षीम करना चावन पोन सारल हदा स्वेच्छा सेवे तीसरी पाठ में ඉල්ගිය අභ්‍යාස කොටස මම මුලින්ම මේ පැහැදිලි කිරීමත් සමගම ඔයාලට ප්‍රශ්නෙට පිළිතුරුත් සටහන් කරගෙන යනවා නමුත් ඔයාලා මම මේ පිළිතුරු සටහන් කරන්න කලින් මේ වීඩියෝ එක චුට්ට කර නවත්තලා මේ ප්‍රශ්න වලට ඔයාලට නිවැරදි කියලා හැගෙන පිළිතුරු සටහන් කරගන්න මගේ පැහැදිලි කිරීමෙන් පස්සේ ඔයාලට නිවැරදි පිළිතුරු මොකක්ද කියන එක තහවුරු කරගන්න පුළුවන් प्रश्न साक्षागरूपे बलल निवरदि प्रकाशे तोरण पलविनी प्रश्न ह्यूगे सिरे सो स्विम निदा ह्यूगे सिलकियाने विवेकागारे විවේක ඒසෝ කියලා කියන්නේ විවේකාගාරේ ඉඳලා කියනකොට හ්‍යුගේ සිරේසෝ විවේකාගාරේ ඉඳ ස්විම් නිදා කියලා කියන්නේ විවේක ගන්න. කම්පියුටර් ස්විම් නිදා කම්පියුටර් ඉගෙන ගන්නවා. චින්ගු හගෝ උන්දොංගල් හම් නිදා යහළුවා සමග ක්‍රීඩා කරනවා. මුන්ලියෝ චින්රෝල් චින්ලියෝරල් පත්සම් නිදා මුල්ලියෝ කියලා කියන්නේ නොමිලේ චින්ලියෝරල් ප්‍රතිකාර පත්සම් නිදා ලබා ගන්නවා මේ රූපේ බලවම පැහැදිලි වෙනවා කම්පියුටර් ටිකක් තියෙනවා ගැලම කම්පියුටරේ වාඩිලා ඉන්නවා ඉතින් එතකොට අපිට මේ රූපයට අනුව ගැලපෙන ප්‍රකාශය තමයි කම්පියුටරල් පෙවුම් නිදා කියන එක ඒ නිසා පළවෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නය බලලිමු මේ රූපේට ගැලපෙන ප්‍රකාශය තෝරන්න දෙන්නේ පළවෙනි ප්‍රකාශය සඳමල් පත්සම් නිදා කියලා කියන්නේ තොරතුරක් කිව්වොත් වැඩි පුරුම නිවැරදි සඳමල් පත්සම් නිදා තොරතුරක් ලබා ගන්නවා සඳමල් පත්සම් නිදා දෙවෙනි එක හෙන්සාරර ये या खाम निदा पार्टी एक टन है नाम इवेंट एक आके लगे ना हिंसारल के ना इवेंट एक कटर ये या खाम निदा वेंकेरी मक लगा गन्नो तुम भी नहीं कर हिंसा ये चम्यों हम निदा पार्टी एक टन नहीं नाम इवेंट एक कटर सहबागी बनो आतरे भी नहीं कर क्यों युगल सिंचों हम निदा पाठ माला वगैरह आयोजन करनो මේ රූපයට අනුව ප්‍රකාශ ටික කියවුවට පස්සේ ගැළපෙන පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. එම නිසා දෙවෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්නය බලමු. තාම අනේ පන්නේ සෝල්මියනරෝ අල්මාජි අනන් කෝසල් කෝර සිප්සියෝ. තාම අනේ පන්නේ කියලා කියන්නේ පහත බෝඩ් එක නැත්නම් පුවරුව සොල්මිනරෝ විස්තරයෙන් අල්මන්චියානන් කෝසල් කෝර සිප්සියෝ නොගැලපෙන එක තෝරන්න. ඒ කියන්නේ මේ රූපේ මේ පුවරුවේ තියෙන විස්තරයට අදාළව මේ දීලා තියෙන ප්‍රකාශ වලින් ගැලපෙන්නේ නැති ප්‍රකාශය මොකද්ද කියලා තෝරන්න කියලා තමයි අපිට කියන්නේ. අපි මුලින්ම මේ පුවරුවේ තියෙන විස්තරය කියවලා ඉමු. අන්චොන් කියෝයුක් කියලා කියන්නේ ආරක්ෂක පාඨමාලාව. සිගාන් වේලාව වේලාව දීලා තිනවා 3 ඉඳන් 5 වෙනකම් චන්සෝ කියලා කියන්නේ ස්ථානයට
한국 외국인 력 지원 센터 205호 කොරියාන විදේශික මධ්‍යස්ථානයේ 205 වෙනි බිල්ඩින් එකේ තියෙනවා කියලා තමයි මේ කියන්නේ. හොඳයි අපි ප්‍රකාශ ටික බලමු. ක්‍යෝයුබන් තොයෝයිරේ ඉස්සම්නිදා පාඨමාලාව තොයෝයිල් වල තියෙනවා. තොයෝයිල් ඔව් නිවැරදි. එතකොට පළවෙනි ප්‍රකාශය නිවැරදි. දෙවෙනි එක අපි කියමු. සේසිගාන් තෝන්නන් ක්‍යෝයුබල් හම්නිදා. සේසිගාන් තෝන්නන් කියලා කියන්නේ පැය 4ක් පුරාවට ක්‍යෝයුගල් හම්නිදා පාඩම් උගන්වනවා නැත්නම් වාඩම් කරනවා. අන්චොන්ගේ තේහේ පෙවුල්සු ඉස්සම්නිදා ආරක්ෂක විස්තරයක් පිළිබඳව පෙවුල්සු ඉස්සම්නිදා ඉගෙන ගැනීමට තියෙනවා. ඔව් ආරක්ෂක විස්තරයක් ගැන තමයි ඉගෙන ගන්නට තියෙන්නේ. ක්‍යෝයුගල් හානන් කෝසන් ඊපෙක් ඕහෝ ඉම්නිදා පාඩම් උගන්න තැන 205 වෙනි බිල්ඩින් එක වෙනවා. අපි දෙවෙනි ප්‍රකාශය නැවත බැලුවොත් සේසිගාන් තෝන්නන් ක්‍යෝයුග හම්නිදා පැය 4ක් පුරා උගන්නනවා කියලා දෙන නමුත් මෙතන තියෙන්නේ 15 ඉඳන් 17 වෙනකන් නැත්නම් 3 ඉඳන් 5 වෙනකන්. එතකොට පැය 2යි. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය වැරදි. ඒ නිසා නිවැරදි ප්‍රකාශය වෙන්න ඕන. නිවැරදි පිළිතුර වෙන්න ඕන. දෙවෙනි පිළිතුර සේසිගාන් තෝන්නන් ක්‍යෝයුග හම්නිදා කියන එක. හොඳයි. අපි 4 වෙනි ප්‍රශ්නෙට යමු. 4 වෙනි ප්‍රශ්නේදී අපිට තියෙන්නේ දැන්වීමක් වගේ එකක් තියෙනවා. ඒ දැන්වීමේ අදාළව මේ ප්‍රකාශ ටිකේ නිවැරදික නිවැරදි පිළිතුර තෝරන්න. ඉතින් අපි මේ ප්‍රකාශය ප්‍රශ්න කියවලා එමු. පෙතනම් සරාමන් පොපියුල් ක්‍යෝ යුගල් හදරෝ ඔන්ජේ ඔදිරෝ කායා හම්නික්කා. පෙතනම් සරාමන් වියට්නාම් පුද්ගලයන් පොපියුල් පොපියුල් කියලා කියන්නේ නීතිය ක්‍යෝ යුගල් නීති පාඩම් අදරෝ ලබා ගැනීම සඳහා ඔන්ජේ කවද්ද ඔදිරෝ කොහාටද කායා හම්නිකා. හොඳයි අපි කෙලින්ම මෙතන පෙතනම් කියන කෙනා බලමු. පෙතනම් වියට්නාම් එක්කෙනා 304 වෙනි බිල්ඩින් එකට යන්න ඕන 8 වෙනි මාසේ 23 වෙනිදා පැය 4 වේලාවට. එතකොට මේකෙන් අපි ප්‍රකාශ ටික බැලුවොත් අපිට පැහැදිලි වෙනවා දෙවෙනි ප්‍රකාශය නිවැරදි කියලා. එම නිසා 4 වෙනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුර වෙන්නේ මේ දෙවෙනි පිළිතුර. හොඳයි අපි 5 වෙනි ප්‍රශ්නය බලමු. 5 වෙනි ප්‍රශ්නයේත් අපිට මේ වගේ පූර්වක් දීලා තිනවා. අපි බලමු ප්‍රශ්නය කියවලා. ඒ ක්වංකොයේ ත්වේහාන් සොල්මියන රෝ අල්මච්චානන් කෝසල් කෝර සිප්සියෝ. ඒ කන්ගොයි ඒ කියන්නේ මේ දැන්වීමේ විස්තරයේ කන්ගොයි ත්වේහාන් කියලා කියන්නේ දැන්වීම විස්තරයේ සොල්මියනරෝ අල්මජ්ජි අනන් කෝසල් නොගැලපෙන එක කෝර සිප්සියෝ තෝරන්න. අපි මේ දැන්වීම කියවලා ඉමු. හන්ගුක් වේකුගින් ලොක් චියෝන් සෙන්තෝ ඉයොන් අන්නේ කොරියානු විදේශික මධ්‍යස්ථානයේ ආධාර පිළිබඳව විස්තරය තම උදව් කිරීම පිළිබඳ විස්තරය. හන්ගු කියෝරි කියෝසිල් කොරියානු ඉවීමේ පාඨමාලාව. සිගාන් වේලාව මේචු හායෝවිල් ඕජොන් යොරන්ශි. වේලාව හැම සතියම සඳුදා උදේ 11ට. චන්සෝ ස්ථානය ඊපෙක් ඕහෝ 205 වෙනි බිල්ඩින් එක. ඊළඟට තියෙනවා මුල්ලියෝ චින්ලියෝ නොමිලේ ප්‍රතිකාර. සිගාන් වේලාව මේවොල් තුල්චේ ඉරියෝයිල් හෝහු තුසි. ඒ කියන්නේ මේවොල් හැම මාසෙම තුල්චේ දෙවෙනි සතියේ ඉරිදා දෙවෙනි ඉරිදා ඕහු තුසි හවස 2ට. චන්සෝ ස්ථානය හේසිල් රැස්වීම් කාමරය තමයි හේසිල් කියලා කියන්නේ. හේසිල් හේසිල්. එතකොට ඊළඟ එකේ තියෙන්නේ චින්ලියෝ ක්වාමොක් ප්‍රතිකාර කරන ආකාරය නැත්නම් ප්‍රතිකාර ලබා දෙන ප්‍රතිකාර. නේග්වා චීග්වා හන්පන් චින්ලියෝ. නේග්වා කියලා කියන්නේ
අභ්‍යන්තරයේ ශරීර අභ්‍යන්තරයේ පිළිබඳව වෛද්‍ය කටයුතු. එතකොට චීග්වා කියලා කියන්නේ දන්ත සායනයක්. හන්පන් චින්ලියෝ කියලා කියන්නේ සාමාන්‍ය වෛද්‍ය ක්‍රමයක්, නැත්නම් පෙරදිග වෛද්‍ය ක්‍රමය කියනවනම් ඒක නිවැරදි. හන්පන් චින්ලියෝ කියන මේ කියන ප්‍රතිකාර ටික ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපි මේ ප්‍රකාශ ටික කියවලා බලමු. චින්ලියෝරල් පද්ගෝ තෝනල් නෙයා හම්නිගා. මා ප්‍රතිකාර ලබාගෙන තෝනල් නෙයා හම්නිදා මුදල් ලබා දිය යුතුයි. මේ ප්‍රතිකාර කරන්න නොමිලේ නිසා මේ ප්‍රකාශය වැරදි. යෝරියල් පෙවරියෝමියෝන් යොරන්සි කාජි කායා හම්නිදා. යෝරියල් පෙවරමියුන් කියන්නේ ඉවීමේ පාඩම් ඉගෙන ගන්නවා නම් 11 ඉඳන් යන්න ඕන කියලා තමයි කියන්නේ. ඔව් 11 ඉඳන් තමයි. එතකොට දෙවෙනි ප්‍රකාශය නිවැරදි. තුන්වෙනි ප්‍රකාශය අපි බලමු. මේජු ඉරියෝ ඉරේ චින්ලියෝරල් පදල් සුයිස්සම් නිදා. මේජු ඉරියෝ ඉරේ හැම ඉරිදම චින්ලියෝරල් පදල් සුයිස්සම් නිදා. සත්‍යා ඉරි හැම ඉරිදම ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. බලමු එතකොට මේවල් තුල්චේ ඉරියෝල් ඔහු තුසි. ඒ කියන්නේ එතකොට මේකේ තියෙන හැම මාසෙම දෙවෙනි ඉරිදා ඉඳන්. එතකොට දෙවෙනි ඉරිදා ඉඳන් තමයි ප්‍රතිකාර ලබන්නේ. එතකොට හැම සතියෙම ඉරිදා ඉඳන් ප්‍රතිකාර ගන්නවා කියන එක වැරදි. එහෙනම් තුන්වෙනි ප්‍රකාශය වැරදි. එතකොට හතරවෙනි ප්‍රශ්නේ බලමු. මේජු හයෝ ඉරේ හන්ගු කියෝරිරල් පෙවුල්සු ඉස්සම් නිදා. මේජු හයෝ ඉරේ හැම සඳුදම හන්ගු කියෝරිරල් කොරියානු ඉවීම ඉවීම පෙවුල්සු ඉස්සම් නිදා ඉගෙන ගන්න පුළුවන්. එතකොට හැම හන සඳුදම් පුළුවන්ද බලමු. මේජු හයෝ ඉල්. හරි. එතකොට ඒක නිවැරදිනේ. එහෙනම් ඒ ප්‍රකාශයත් නිවැරදි. එතකොට පළවෙනි සහ දෙවෙනි ප්‍රකාශ වැරදි. එනිසා නිවැරදි පිළිතුරු ලෙස පළවෙනි ප්‍රකාශයත් තුන්වෙනි ප්‍රකාශයත් ගන්නට පුළුවන්. හොඳයි, අපි ඊළඟට සවන් දීමේ අභ්‍යාස කොටසට යමු. 30 වෙනි පාඩමේ තද්ගී අභ්‍යාසය. අපි මුලින්ම පළවෙනි ප්‍රශ්න තුනට පිළිතුරු සපයන්න උත්සාහ කරමු. මම මුලින්ම ඔයාලට මේ ප්‍රශ්න ටික සහ මේ ප්‍රකාශ ටික පැහැදිලි කරලා ඉන්නම්. ඊට පස්සේ මේ ට්‍රැක් එකට සමන් දීලා ඒකට ගැළපෙන පිළිතුර, නැත්නම් ඔයාට ගැළපෙනවා කියලා හිතෙන පිළිතුර ඔයා තෝරලා තියාගන්න. ඊළඟ අවස්ථාවේ මම පැහැදිලි කරනකොට ඒ පිළිතුර නිවැරදිද නැද්ද යන්න ඔයාට තහවුරු කරගන්න පුළුවන්. හොඳයි, මුලින්ම අපි මේ පළවෙනි ප්‍රශ්න තුන බලලෙමු. චිල්මුනල් තෙද්ගෝ අල්මජන් තේ දබල් කෝර සිප්සියෝ. චිල්මුනල් තෙද්ගෝ ප්‍රශ්නයට සමන් දීලා අල්මජන් තේ දබල් ගැලවෙන ප්‍රකාශය කෝර සිප්සියෝ තෝරන්න. හොඳයි, අපි පළවෙනි ප්‍රශ්නයට අදාළව පිළිතුරු ටික බලලෙමු. පළවෙනි පිළිතුර නේ සින්ජොන් සෝරල් සසයෝ. ඔව් අයදුම් පතක් ලියන්න. දෙවෙනි එක අනියෝ පදල්සු ඉස්සෝයෝ. නැහැ, ලබා ගන්නට පුළුවන්. තුන්වෙනි එක නේ ඔජේ තෙක්කොන්දෝරල් හෙස්සෝයෝ. ඔව් ඔජේ කියන්නේ ඊයේ, තෙක්කොන්දෝරල් කියලා කියන්නේ තෙක්කොන්දු ක්‍රීඩාව, හෙස්සෝයෝ කළා. හතරවෙනි එක අනියෝ යේයගල් හාමියොන් තේයෝ. අනියෝ යේයක් කියලා කියන්නේ වෙන් කිරීමක් කරනවාට, හාමියොන් තේයෝ කළ යුතුයි. අනියෝ යේයගල් හාමියොන් තේයෝ නැහැ, වෙන් කිරීමක් කළ යුතුයි. හොඳයි, මම දෙවෙනි ප්‍රශ්නේ පිළිතුරු ටික දැන් පැහැදිලි කරන්න. පළවෙනි පිළිතුර හංගුක් මුන්හාරල් පෙවුල් කේයෝ. හංගුක් කොරියන් මුන්හාරල් සංස්කෘතිය පෙවුල් කේයෝ ඉගෙන ගන්නම්. කොරියන් සංස්කෘතිය ඉගෙන ගන්නම්. දෙවෙනි පිළිතුර මොන්ජෝ සින්ජොංගල් හේයා තුයෝ. මොන්ජෝ මුලින්ම සින්ජොංගල් කියලා ගැන අයදුම් කරනවා. හේයාතුයෝ මොන්ජෝ සින්ජොංගල් හේයාතුයෝ මුලින්ම අයදුම් කරන එක කළ යුතුයි.
තුන්වෙනි එක මුන්හා චෙහමල් හගු සිපෝයෝ. මුන්හා චෙහමල් කියලා කියන්නේ සංස්කෘතික අධ්‍යක්ීමක්. හගු සිපෝයෝ කරන්නට කැමති, කරන්නට අවශ්‍යයි. හතරවෙනි එක හන්ගු කියෝරිදෝ හගෝ පක්මුල් ගවාදෝ කායෝ. කොරියන් කෑමත් හදලා හදන අතරම පක්මුල් ගවාදෝ, පක්මුල් කා කියලා කියන්නේ කෞතුකාගාරයටත් කායෝ යනවා. හොඳයි, අපි තුන්වෙනි ප්‍රශ්නේ පිළිතුරු බලමු. පළවෙනි පිළිතුර සන්දමල් පදස්සෝයෝ, තොරතුරු ලබා ගත්තා. දෙවෙනි පිළිතුර යොන්යන් කියෝයුගල් පත්කු සිපොයෝ. යොන්යන් කියෝයුගල් කියන්නේ පෝෂණය පිළිබඳව පාඩම, න්‍යූට්‍රිෂන් පාඩම, නැත්නම් පෝෂණය පිළිබඳව අධ්‍යාපනයක් පත්කු සිපොයෝ ලබන්නට කැමතියි. තුන්වෙනි පිළිතුර උන්දොංගල් යොල්සිමි හේයාතුයෝ, ක්‍රීඩා උනන්දුවෙන් කළ යුතුයි. වේකුගින් ලොක් චෝන් සෙන්තෝයේ චොන්වහයි පොසයෝ. කොරියන් විදේශික මධ්‍යස්ථානයට කෝල් එකක් කරම් බලන්න. මේ හතරවෙනි පිළිතුර වේකුගින් ලොක් චෝන් සෙන්තෝයේ චොන්වහයි පෙස් පොසයෝ. කොරියන් විදේශික මධ්‍යස්ථානයට කෝල් එකක් කරම් බලන්න. හොඳයි, දැන් මේ ප්‍රැක්ටිකල් ප්ලේවේ ඒකෙදී ප්‍රශ්න වගේක් ඇහිවකට ඒ ප්‍රශ්නය අහලා මේ එක දෙක තුන කියන ප්‍රශ්නවලට මේ පිළිතුරු අතරින් නිවැරදි පිළිතුර තෝරගන්න, තෝරගෙන ඒක සටහන් කරගන්න. ඔයාලා තෝරගත්ත පිළිතුරු නිවැරදිද කියලා ඊළඟ පැහැදිලි කිරීමේදී සටහන් කරගමු. හොඳයි, අපි මේ ප්‍රකාශය සවන් දෙලිමු. 30과 EPS 토픽 듣기 1에서 3번 질문을 듣고 알맞은 대답을 고르십시오. 1번 여기에서 태권도 교육을 받을 수 있어요? 2번 거기에서 어떤 문화 체험을 할 수 있어요? 3번 무료 진료를 받으려면 어떻게 해야 돼요? 근데 දැන් අපි මම හිතනවා ඔයාලා මේ ප්‍රශ්නවලට නිවැරදි කියලා හිතන පිළිතුරක් සටහන් කරගන්නයි කියලා. මේ සටහන් කරගත්ත පිළිතුරු නිවැරදිද කියලා දැන් අපි බලමු. චිල්මුනල් සත්ගෝල් මජන් තේ දබල් කෝරසිප්සියෝ. ප්‍රකාශයට සවන් දීලා නිවැරදි කියලා හිතන නිවැරදි පිළිතුර තෝරා ගන්න. හොඳයි, අපි මුලින් දම්මා ප්‍රක්‍රියකට සවන් දීලා මේ ප්‍රශ්න පැහැදිලි කරගෙන යන්න. 30과 EPS 토픽 듣기 1에서 3번 질문을 듣고 알맞은 대답을 고르십시오. 1번 여기에서 태권도 교육을 받을 수 있어요? 여기에서 태권도를 교육을 받을 수 있어요. මෙතන ඉඳන් තයිකොන්ඩෝ කියෝයුගල්, තයිකොන්ඩෝ පාඩම් පදල් සුවිස්සෝයෝ ලබා ගන්නට පුළුවන්ද? හොඳයි, අපි පිළිතුරු ටික කලින් පැහැදිලි කරගෙන, නමුත් අපි තව පාරක් මේක ඉක්මනට කියවගෙන යන්න. නේ සින්ජොන් සර්ල් සසයෝ, ඔව් අයදුම් පතක් ලියන්න. දෙවෙනි ප්‍රකාශයේ තියෙන්නේ අනියෝ පදල් සුවිස්සෝයෝ, නැහැ ලබා ගන්නට පුළුවන්. තුන්වෙනි එකේ නේ ඔජේ තැක්කොන්දෝරල් හෙස්සෝයෝ, ඔවු ඊයේ තැක්කොන්දෝ සිදු කළා. හතරවෙනි එක අනියෝ යේ යග හාමියොන් තේයෝ, නැහැ වෙන්කිරීමක් කර යුතුයි. මේ ප්‍රකාශ බැලුවම අපිට තේරෙනවා මේ අහලා තියෙන ප්‍රශ්නෙත් එක්ක යෝගී ඒසෝ තැක්කොන්දෝ කියෝ යුගල් පදල් සුවිස්සෝයෝ,
සමාගන්න යොගී ඒසෝ මෙතැන ඉඳලා තක්කොන්දෝකල් තයිකොන්දු පාඩන් ලබාගන්නට පුළුවන්ද මෙක ගැලපෙන්න්න පිළිතුර දේ සිංයෝ සෝරල් සසයෝ ඔව ඇදුම් පතක් කියලා දෙන්න අනිත් පිළිතුරු මේකට ගැලපෙන්නේ නෑ මෙතන අනියෝ පදල් සුවිස් සෝයෝ කියන්නේ නැහැ පදල් සුවිස් ලබාගන්නට පුළුවන් නැත ඒක ගැලපෙන්නේ නෑනේ මෙතන නේ පදල් සුවිස් සෝයෝ කිව්වනම් ඒක නිවැරදි නැත්නම් අනියෝ පදල් සු ඔප් සෝයෝ මේ පිළිතුරු නිවැරදි වෙන්න පුළුවන් එම නිසා එහෙම නැත්නම් මේ අනියෝ පදල් සුවිස් සෝයෝ නැහැ ලබාගන්නට පුළුවන් කියනකොට ඒක ගැලපෙන්නේ නෑ දේ ඔජේ තක්කොන්දෝරල් හෙස්සෝ නැ ඊයේ කළේ ඒක ගැලපෙන්නෙත් නෑ අනියෝ ඒ යගල් හාමියොන් තෙරයෝ නැහැ වෙන් කිරීමක් කරන්න ඕන කියන එක ඒක ගැලපෙන්නේ නැහැ හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නය බලමු 2번 거기에서 어떤 문화 체험을 할 수 있어요? 거기에서 어떤 문화 체험을 할 수 있어요? 해인들아 어떤 문화 뭐나 어떤 문화 체험을 뭐나 සංස්කෘතික අත්දැකීමක්ද할 수 있어요? 그런나ට පුළුවන්. 해인들아 මොන වගේ සංස්කෘතික අත්දැකීමක්ද නැත්තම් විඳගන්න පුළුවන් මොන වගේ සංස්කෘතික කාරණාවක්ද කරන්න පුළුවන් කියලා තමයි අහන්නේ. අද අපි මේ ප්‍රකාශ ටික කියවමු. හන්ගුක් මුන්හාර පෙවුල් කේයෝ කොරියන් සංස්කෘතිය ඉගෙන ගන්නවා. තන් ඉගෙන ගන්නම්. මොන්ජෝ සින්ජොංගල් හේයා තුයෝ මුලින්ම සින්ජොංගල් අයදුම් කිරීම හේයා තුයෝ කළ යුතුයි. මුන්හා චෙහොමල් හගො සිපොයෝ සංස්කෘතික අධ්‍යක්ීමක් කරන්නට කැමතියි. හන්ගු කියෝරිදෝ හගෝ පක්මුල් පාදෝ කායෝ හංගු කියෝරිදෝ හගෝ කොරියන් ඉවීමත් කරලා පක්මුල් පාදෝ කෞතුකාගාරයටත් කායෝ යනවා එනම් දෙක අපිට කියවම තේරෙන මොන වගේ සංස්කෘතික අත්දැකීමක්ද කරන්න පුළුවන්කවම හතරවෙනි පිළිතුරේ තියෙන එක ගැලපෙනවා හන්ගු කියෝරිදෝ හගෝ කොරියන් කෑමත් හදලා මම්මුල් වාදෝ කායෝ කෞතුකාගාරයටත් යනවා කියන එක ගැලපෙනවා ඉතින් එම නිසා දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර අපි දැන් තුන්වෙනි ප්‍රශ්නය බලමු 3번 무료 진료를 받으려면 어떻게 해야 돼요? 무료 진료를 받으려면 어떻게 해야 돼요? 무료 진료를 කියලා කියන්නේ නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීම පදර්මියොන් පදර්යෝමියොන් මේක කියන්නේ පදර්යෝමියොන් කියලා පදර්යෝමියොන් ලබා ගන්නවා නම් මේ මියොන් කියන කැල ක්‍රියාපදයට නෝන ඒ ක්‍රියාපදේ කරනවා නම් කියන අර්ථය එනවා මම ඔයාලට කලින් මේක පැහැදිලි කරලා දෙනවා ඔතෝකේ හේයත්වයෝ කොහොමද කළ යුත්තේ අපි මේක බලමු නොමිලේ ප්‍රතිකාර ගන්නවා නම් මොකද්ද කරන්න ඕන නැත්නම් කොහොමද කළ යුත්තේ කියන එක තමයි මෙතනදී අහන්නේ අපි තුන්වෙනි ප්‍රශ්නේ තියෙන පිළිතුරු කියවලා බලමු සන්දම පදස්සෝයෝ තොරතුරු ලබා ගත්තා යොන්යන් කියෝයුගල් පද්ගෝ සිපෝයෝ පෝෂණ පාඩමක් නැත්නම් පෝෂණ පාඩමාලාවක් පද්ගෝ සිපෝයෝ ලබා ගැනීමට කැමති කරන්නට නැත්නම් ලබා ගැනීමට අවශ්‍යයි උන්ඩොංගල් යොල්සිමි හේයතුයෝ ක්‍රීඩාවල් උනන්දුවෙන් කළ යුතු යොල්සිමි කියන්නේ උනන්දුවෙන් වේකුගින් ලොක් චුවන් සෙන්තෝයේ චොන්හා හේ පොසයෝ කොරියානු විදේශික මධ්‍යස්ථානයට නෑ විදේශික මධ්‍යස්ථානයට වේකුගින් ලොක් චුවන් සෙන්තෝ විදේශික මධ්‍යස්ථානයට චොන්වා හේ පොසයෝ කෝල් එකක් දීලා බලන්න අපෙන් අහන්නේ නොමිලේ ප්‍රතිකාර ගන්න නම් මොකද කරන්න ඕන කියලා සඳමල් පදස්සෝය තොරතුරු ලබා ගත්තා ඒක ගැලපෙන්නේ නැහැ යොන්ජන් හෝයුගල් පද්දෝ සිපෝය පෝෂණ පාඩමක් ලබා ගන්නට කැමති ඒක ගැලපෙන්නේ නැහැ උන්දුංගල් යොල්සිමි හේයාතේය ඒක ගැලපෙන්නේත් නැහැ එම නිසා මේක ගැලපෙන පිළිතුරු වෙන්න ඕන හතර මොකද ඒකෙදි කියන්නේ විදේශික මධ්‍යස්ථානයට කෝල් එකක් දීලා බලන්න අපි කලින් අර ප්‍රශ්න වල කතා කරන්නේ මේ විදේශික මධ්‍යස්ථානයේ මේ නොමිලේ ප්‍රතිකාර දෙන අපිට පුවරුවක් හම්බුනේ මේ ප්‍රශ්නයට මේ පිළිතුර නිවැරදි විය යුතු නිසා තුන්වැනි ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු ලෙස හතරවැනි පිළිතුර
ගැලපෙනවා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්න ටිකට යන් 4 සහ 5 ප්‍රශ්න වලට. මම මුලින්ම ඔයාලට මේ ප්‍රශ්න ටික පැහැදිලි කරලා ඉන්නම්. හනායි යාගිරල් තත්කෝ තෝගේ චිල්මුනේ තේදා පසිප්සියෝ. හනායි යාගිරල් තත්කෝ එක කතාවකට සවන් දීලා තෝගේ චිල්මුනේ තේදා පසිප්සියෝ. ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න. හතරවැනි ප්‍රශ්නය නම්ජානන් වේ වේකුගින් ලොක් චිවොන් සෙන්තුවේ කස්සම් නික්කා. පිරිමි කෙනා මොකටද විදේශීය මධ්‍යස්ථානයට ගියේ? අපි පිළිතුරු ටික බලමු. සඳමල් පද්ගෝ සිපෝසෝ තොරතුරු ලබා ගන්නට කැමති නිසා. දෙවෙනි පිළිතුර චිවොන් පොන් සාරල් හගෝ සිපෝසෝ චිවොන් පොන් සාරල් හගෝ සිපෝසෝ කියන ස්වේච්ඡා සේවය හගෝ සිපෝසෝ කරන්නට කැමති නිසා කිරීමට අවශ්‍ය නිසා. තුන්වෙනි එක හංගුගෝරල් පෙවගෝ සිපෝසෝ කොරියානු භාෂාව ඉගෙන ගන්නට කැමති නිසා. මුල්ලෝචින් ලෝරල් පත්ගෝ සිපෝසෝ නොමිලි ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නිසා. හොඳයි, අපි පස්වෙනි ප්‍රශ්නය බලමු මොකක්ද අහලා තියෙන්නේ කියලා. නම්ජානන් මෝසල් හේයා අම්නික්කා. පිරිමි කෙනා මොනාද සිදු කරන්නේ කියලා තමයි අහන්නේ. මෝසල් හේයා අම්නික්කා, පිරිමි කෙනා මොනවද සිදු කළේ, සිදු කරන්නේ මොනවද, පිරිමි කෙනා මොනවද සිදු කරන්නේ කියලා තමයි මෙතනදී අහන්නේ. නම්ජානන් මෝසල් හේයා අම්නික්කා සිදු කළේ. පස්වෙනි ප්‍රශ්නේ බලමු. නම්ජානන් මෝසල් හේයා හම්නික්කා, පිරිමි කෙනා මොනවද සිදු කළ යුත්තේ කියන එක අහන්නේ. මොනවද කරන්නේ, මොනවද කරන්න ඕන කියන එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි පිළිතුරු ටික කියවලා බලමු. තෝනල් නේයා හම්නිදා මුදල් ගෙවිය යුතුයි. සජිනල් චිකෝයා හම්නිදා ඡායාරූප ලබා ගත යුතුයි. සිංජොන් සෝරල් සෝයා හම්නිදා අයදුම් පතක් පුරවා ලබා දිය යුතුයි. සුවබල් තරෝයා හම්නිදා පහඩමට සවන් දිය යුතුයි. හොඳයි, අපි දැන් මේ ට්‍රක් එකට සවන් දීලෙමු. මේ ට්‍රක් එකට සවන් දෙන මුල් අවස්ථාවේදී වගේ මේ පිළිතුරු සටහන් කරගන්න, නැතිනම් මගේ පැහැදිලි කිරීමට සවන් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පිළිතුරු තවරු කරගන්න පුළුවන් කලින් වගේ. හොඳයි, අපි මේ ට්‍රක් එකට සවන් දෙමු. 4에서 5번 하나의 이야기를 듣고 두 개의 질문에 대답하십시오. 어떻게 오셨어요? 한국어 교육을 신청하려고 하는데 어떻게 해야 돼요? 그럼 먼저 이 신청서를 쓰고 잠깐만 기다리세요. හොඳයි, අපිට මෙතන මේ ප්‍රකාශය දීලා තිනවා. අපි කියවලා බලමු. ඔතොකේ ඕසෝ සොයෝ කුමක් සඳහාද ආවේ, මට මොකද කරන්න පුළුවන් උදව්ව. හන්ගුගෝ කියෝයුගල් සිංජොන් හරියෝගෝ ආනන්දේ ඔතොකේ හේ ඇතුයෝ. එතකොට මෙයා ඇවිල්ලා තියෙන්නේ හන්ගුගෝ කියෝයුගල් කොරියානු පාඩම් සිංජොන් හරියෝගෝ ආනන්දේ කොරියන් පාඨමාලාවට අයතුම් කළ යුතු නිසා සින්ජොන් හරියෝගෝ ආනන්දේ අයතුම් කළ යුතුයි. ඔතොකේ හේ ඇතුයෝ කොහොමද කරන්නේ? එතකොට පළවෙනි හතරවෙනි ප්‍රශ්න දිහනවා. නම්ජානන් වේ වේකුගින් ලොක් චුවන් සෙන්තෝ වේ කස්සම් නික්කා. මොකටද එයා ගියේ කියලා අහනවා. එතකොට අපිට මේකෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. හංගුගල් පෙවගෝ සිපෝසෝ මුල්ලෝ, මේක තමයි. එතකොට තුන්වෙනි පිළිතුර හතරවෙනි ප්‍රශ්නට ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්නේ හංගුගෝරල් පෙවගෝ සිපෝසෝ කොරියානු භාෂාව ඉගෙන ගන්නට කැමති නිසා එයා ගියා කියලා කියන්න පුළුවන්. දැන් එතකොට අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. නම්ජානන් මෝසල් හේයා හම්නිකා, පිරිමි කෙනා මොකද දැන් කළ යුත්තේ කියලා. අපි මේක කියවලා බලමු. මක කියවලා නැවතුනේ. හන්ගුගෝ කියෝයුගල් සිංජොන් හරියෝගෝ ආනන්දේ ඔතොකේ හේ ඇතුයෝ.
그럼 먼저 이 신청서를 쓰고 잠깐만 기다리세요. 그럼 에만함 먼저 몰림 이 신청서를 매 아이돈 파트 쓰고 불어올라 잠깐만 기다리세요. 그러니까 그랜디시티는 එහෙනම් මෙයා කළ යුත්තේ මොකද්ද දැන් නම් ජානන් මොසල් හැයා හම් නික්කා මේ මිනිසා මොකද්ද කරන්න ඕන දැන් තෝනල් නෑ හම් නිදා නැහැ සින් සජිනල් චිගෝයා හම් නිදා නැහැ සින්ජෝ සෝරල් සෝයා හම් නිදා අයිදුම් පත පිරිය යුතු මේ තියන්නේ ඊ මේ ඊ සින්ජෝ සෝරල් සගෝ චම්කන්මන් කිදාරිසේ ඒ කියන්නේ මේ අයිදුම් පත පුරවලා රැඳී ඉන්න කියන්නේ එහෙනම් පස්වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු වෙන්නේ තුන්වෙනි පිළිතුර හොඳයි මේ පාඩමේ සවන් දීමේ අභ්‍යාසය දැන් අවසන් ඉතින් මම හිතනවා මේක හොඳින් පැහැදිලි වෙන්නද කියලා යම් කිසි ගැටලුවක් පැහැදිලි කිරීමේ ගැටලුවක් එහෙම නැත්නම් මේ පැහැදිලි කරන වේගය වැඩි වගේ දෙයක් තියෙනවා නම් අනිවාර්ය කමෙන්ට් එකක් දාන්න ඒ වගේම හොඳක් තියෙනවා නම් අඩුපාඩු දිනන ඕනම එකක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟ පාඩම මේකේ දෙවෙනි පාඩම මේකේ පාඩම් ඉදිරිපත් කිරීමේදී ඒක ගොඩාක් වැදගත් වෙයි නිසා ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒක මට ගොඩක් හයියක් ඔයාලගේ ලයික් එකක් කමෙන්ට් එකක් තියෙන එක ඉතින් ඊළඟ එකකේ දැන් දෙවෙනි එකකේ අලුත් පාඩම් එක ඉක්මනින්ම හම්බෙමු